ආයුබෝවන් siblings creations youtube channel එකට ගොඩ වැදෙන ඔයාල හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට බොහෝ දෙනෙක් වැඩි වාර ගාණක් මගෙන් ආපු ප්‍රශ්නයක් තමයි හොඳ ෂැම්පූ එකක් රෙකමන්ඩ් කරන්න කියන එක ඉතින් ඒ නිසාම තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඉතින් වීඩියෝ එක ටිකක් දිග වුණ නිසා මම කොටස් දෙකකට තමයි වීඩියෝ එක කරන්නේ ඉතින් අද මේ ඔයාලා බලන්නේ පළවෙනි කොටස ෂැම්පූ වීඩියෝ එකේ දෙවෙනි කොටසත් ඉක්මනින්ම අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මම විශ්වාස කරනවා ඔයාලට ෂැම්පූ සම්බන්ධ තියෙන සියලුම ගැටලු වලට මේ වීඩියෝ එකෙන් පිළිතුරු ලැබෙයි කියලා. ඉතින් ඔයා බලන්නේ මගේ පළවෙනි වීඩියෝ එක නම් අපේ channel එකට අලුත් නම් ආදරෙන් පිළිගන්න ඔයාව. ඒ වගේම අපේ channel එක අමතක නොකර subscribe කරන්න. ඉතින් එහෙනම් ඉක්මනින්ම යමු අපි වීඩියෝ එකට. ෂැම්පූ එකක් කියන්නේ මොකක්ද? ෂැම්පූ එකක් කියලා කියන්නේ හිස් කබල සහ හිස කෙස් වල තියෙන කුණු දූවිලි ඒ වගේම තෙල් වර්ග ඉවත් කරලා හිස කෙස් සහ හිස් කබල පිරිසිදු කරන ද්‍රාවණයක්. ඉතින් මේ ෂැම්පූ වලට හිස කෙස් පෝෂණය කරන්න හෝ හිස කෙස් වර්ධනය කරන්න බෑ. ඉතින් ඒ නිසා ඔබ යම්කිසි ෂැම්පූ එකක් නිසා හිස කෙස් වැවෙනවා හෝ යම්කිසි පෝෂණයක් විටමින් ප්‍රෝටීන වගේ පෝෂක කොටස් හිස කෙස් වලට ලැබෙනවා කියලා ඔබ හිතනවා නම් ඒ දේ නෙමෙයි ඇත්තටම සිදු වෙන්නේ ෂැම්පූ එකකින් වෙන්නේ හිස කෙස් සහ හිස් කබල පිරිසිදු කිරීම පමණමයි හිස කෙස් ෂැම්පූ කළ යුතු වන්නේ ඇයි කෙනෙක්ට මෙහෙම අහන්න පුළුවන් ඇයි අපි හිස කෙස් ෂැම්පූ දාලා පිරිසිදු කරන්නේ අපේ අත්තම්මලාගේ කාලේ ඒගොල්ලන් ගොඩවර ගෙඩියක් තලලා ඒ වගේම නෙල්ලි ටිකක් තලලා දෙහි උළුහාල් තම්බලා ඒ වගේම පේරකොළ ටිකක් තලලා දාලා ඒ වගේ දෙයකින් තමයි කොණ්ඩෙ පිරිසිදු කරගත්තේ. ඉතින් ඇයි අපි මේ ෂැම්පූ වර්ග මේ කෙමිකල්ස් අන්තර්ගත ෂැම්පූ වර්ග භාවිත කරන්න කියලා කෙනෙක් ප්‍රශ්න නගන්න පුළුවන්. ඔව් ඇත්ත. මොකද ඒ කාලේ අතීතයේ අය ගොඩක් මේ වගේ ස්වභාවික දේවල් වලින් තමයි කොණ්ඩෙ පිරිසිදු කරේ සහ ඔවුන් ගොඩක් නිරෝගී හිස කෙස් තිබ්බ අය. ඉතින් අවාසනාවට ඔවුන් ගැටිච්ච වායු ගෝලය නෙවෙයි අද තියෙන්නේ. ඉතින් අද දූවිලි ඒ වගේම දුම් ඒ වගේම අහිතකර වායුන්ගෙන් පිරිච්ච දූෂිත වෙච්ච වායු ගෝලයක් තමයි අපිට හිමි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ස්වභාවික දේවල් කරන ගමන් අපිට මේ වගේ හොඳ හෙයාර් රින්ස් එකක් හෙයාර් ෂැම්පූ එකක් භාවිතා කරන්න වෙනවා හිස කෙස් පිරිසිදු කරගන්න. ඉතින් ඒයින් අදහස් කරන්නේ නැහැ ඔබ ස්වභාවික ෂැම්පූ භාවිතා කරන්න එපා කියලා. ඔබ දන්නවා මගේ channel එකෙත් ස්වභාවිකව හදන්න පුළුවන් ෂැම්පූ වර්ග දෙකක්, ඒ කියන්නේ DIYs දෙකක්, වැල්පෙනෙල ෂැම්පූ සහ වදමල් ෂැම්පූ මම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒවයින් හොඳ results උත් මම ලබාගෙන තියෙනවා. ඉතින් මේ ස්වභාවික සත්කාර කරන ගමන් සතියට අවම වශයෙන් එක් වතාවක් හෝ හිස කෙස් සහ හිස් කබල හොඳ මෘදු ෂැම්පූ එකක් භාවිතා කරලා සෝදලා ඉවත් කර ගැනීම නිසා මේ ක්‍යුටිකල් මත රැඳිලා තියෙන කුණු දූවිලි හොඳින් ඉවත් වෙලා නිරෝගී කෙස් කලමක් අපිට ලබා ගන්න පුළුවන්. ෂැම්පූ වල අන්තර්ගත වන්නේ මොනවාද? ෂැම්පූ එකක් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම පෙනකාරක අන්තර්ගත වෙන ද්‍රවයක්. ඉතින් මේකේ පෙන නගින පෙන ජෙනරේට් වෙන ෆෝම් ජෙනරේට් වෙන ද්‍රව්‍ය තමයි දාලා තියෙන්නේ. ඊට අමතරව මේකේ ෆ්‍රැග්‍රන්සස් විවිධ සුවඳකාරක පර්ෆියුම් වගේ දේවල් දාලා තියෙනවා. ඒ වගේම වර්ණකාරක දාලා තියෙනවා. අපි දන්නවා එක එක ෂැම්පූ එක එක වර්ණ වලින් යුක්තයි. ඉතින් මේවට විවිධ විවිධ වර්ණ දානවා. ඊට අමතරව කල් තබා ගැනීමේ ද්‍රව්‍ය දානවා. ඉතින් මේ ඔක්කොගේම එකතුව තමයි ෂැම්පූ එකක් කියලා කියන්නේ. ඉතින් ඔබ දන්නවා සමහර ෂැම්පූ වල ගහලා තියෙනවා ලොකුවට 100%ක් ශාකසාරමේ ෂැම්පූ කියලා. ඒ වගේම බෝතලේ ලොකුවට නෙල්ලි ගෙඩි, ඒ වගේම විවිධ ගොඩපර ගෙඩි වෙන්න පුළුවන්, වදමල් වෙන්න පුළුවන්, ඒ වගේ නැචරල් දෙයක් පින්තූර තමයි අපිට දකින්න තියෙන්නේ. නමුත් ඇත්තටම ඔබ මේ බෝතලේ පිටිපස්සේ තියෙන ඉන්ග්‍රීඩියන් ලිස්ට් එක චෙක් කරලා බැලුවොත් මේ නැචරල් එක්ස්ට්‍රැක්ට් තියෙන්නේ 0.1 ගාණක් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඒ වගේ ප්‍රතිශතයක් තමයි ස්වභාවික දේ අන්තර්ගත වෙලා තියෙන්නේ. අනිත් ඔක්කොම කෙමිකල් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් නමුත් මේ නිෂ්පාදකයෝ පාරිභෝගිකයන්ව රවටන්න ගොඩක් වෙලාවට දාන්නේ මේ ස්වභාවික ද්‍රව්‍ය තමයි ලොකු කරලා දාන්නේ. ඉතින් ඒක තමයි අපි නුවණක්කාර වෙන්න ඕනේ මේ ෂැම්පූ එකක් මිලදී ගන්නකොට ඒකේ අන්තර්ගත දේවල් මොනවාද කියන එක ගැන.
එවැගේම සමහර අවස්ථාවල ඉන්ග්‍රීඩියන් ලිස්ට් එක අපි චෙක් කළත් ඒකේ ගොඩක් නිෂ්පාදකයෝ දැන් අලුතින් දාන්නේ කී ඉන්ග්‍රීඩියන් විතරයි. ඉතින් එහෙම වුණාම ඒගොල්ලන් ප්‍රධාන වශයෙන් යොදා ගන්න අමුද්‍රව්‍ය විතරක් දෙකක හෝ තුනක නම් ටිකක් අපිට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ නිෂ්පාදන ගන්නකොටත් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔබ දන්නේ නැහැ ඕන් භාවිතා කරලා තියෙනවද සල්ෆේට් අඩංගු ද්‍රව්‍ය, පැරබන අන්තර්ගත වෙලා තියෙනවද මෙහි. ඉතින් ඒ කිසි දෙයක් ඔබට බලා ගන්න විදිහක් නැහැ. මොකද ඔවුන් කී ඉන්ග්‍රීඩියන්ස් විතරක් සඳහන් කරලා තියෙන නිසා. ඉතින් ඒ නිසා ඔබ ෂැම්පු එකක් මිලදී ගන්නකොට මේ සියලුම දේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හිසකෙස් දිනපතා ෂැම්පු කිරීම සුදුසුද? කොහෙත්ම නැහැ. හිසකෙස් ෂැම්පු යොදලා පිරිසිදු කරන්න ඕන පැය 48කට වරක්. ඒ කියන්නේ දින දෙකකට වරක් තමයි හිස් කබලට සහ හිසකෙස් වලට ෂැම්පු යොදලා පිරිසිදු කරන්න සුදුසු වෙන්නේ. ඉතින් සමහර අය ඉන්නවා උදේට වර්කවුට් කරනවා, ඒ වගේම හවසට වර්කවුට් කරනවා. ඉතින් එක්සයිස් කරලා ඉවරලා නානේ නැතුව ඉන්න බැරි නිසා උදේටත් ෂැම්පු කරලා කොණ්ඩේ නානවා, ඒ වගේම හවසටත් ආයි ෂැම්පු දාලා කොණ්ඩේ සෝදනවා. ඉතින් මෙහෙම කරන්න එපා. මේ ෂැම්පු යොදන්නේ නැතුව ඔයාට පුළුවන් නිකන් සාමාන්‍ය ජලයෙන් කොණ්ඩේ සෝදලා ඉවත් කරන්න. ඉතින් මේ වගේ උදේ හවස ඔයා කොණ්ඩෙට ෂැම්පු යොදන්න ගියොත් ඔයාගේ හිස් කබල තියෙන්නේ ලොකු අවදානමක. ඇයි මම මෙහෙම කියන්නේ? මේකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මේ හිස කෙස්වල තියෙන බාහිරම ස්තරය. අපි මේකට කියනවා කියුටිකලය කියලා. මේ කියුටිකල් එකේ තියෙන සිදුරු ෂැම්පු එකක් මගින් විවෘත කරන්න පුළුවන්. ඉතින් මේ ෂැම්පු එකක් නිතර නිතර වැඩි වාර ගාණක් භාවිතා කරොත් ඔයාගේ හිස කෙස්වල තියෙන මේ කියුටිකල් සිදුරු විවෘත වෙලාම තමයි හැම වෙලේම පවතින්නේ. ඉතින් ඒක හිස කෙස් තුනී වෙන්න, ඒ වගේම ඩැමේජ් වෙන්න බලපාන එක හේතුවක්. ඔයාලා දැන් මේ දකින්නේ වම් මත පැත්තේ තියෙන රූපේ තියෙන්නේ එන්නේ ඒ වගේ කියුටිකල්ස් විවෘත වුණ කෙස් ගසක්. ඉතින් මේ දකුණු ඇත පැත්තේ තියෙන නිරෝගී කෙස් ගසක්. ඉතින් මේ වගේ ෂැම්පු වැඩි වාර ගාණක් යෙදීම සහ වැඩි ප්‍රමාණයක් යෙදීම මගින් මේ වගේ කියුටිකල්ස් විවෘත වෙලා හිස කෙස් තුනී වෙන්න පුළුවන්. ඉතින් අනිත් කාරණාව තමයි අපේ කෙස් ගස කියලා කියන්නේ පණ නැති අජීවී දෙයක් වුණාට කෙස් ගස අපේ සමට සම්බන්ධ වෙලානේ තියෙන්නේ. ඉතින් මේ හෙයා ෆොලිකල් කියන කොටසට කෙස් ගස ගිහිලා සම්බන්ධ වෙනවා. ඉතින් හෙයා ෆොලිකලේ අග තියෙන පැපිලාව කියන කොටස ඇත්තටම ජීවී කොටසක්. ඉතින් මේකට ස්නායු අග්‍ර වගේම රුධිර වාහිනිත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේවා මගින් තමයි කෙස් ගසට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ. ඉතින් මට ඔබට කියන්න ඕනුනේ මේ හිස් කබලේ ස්වභාවිකවම තෙල් වර්ගයක් නිෂ්පාදනය වෙනවා. අපි මේකට කියනවා සීබම් ඔයිල් එක කියලා. ඉතින් මේක නිෂ්පාදනය කරන්නේ මේ හිස් කබල ආසන්නයේ මේ හිසකෙ සවි වෙලා තියෙන සමේ තියෙන සෙබේෂස් ග්ලෑන්ස්, එහෙම නැත්නම් ස්නේහස්රාවී ග්‍රන්ථි කියලා අපි සිංහලෙන් හඳුන්වනවා, ඔයිල් ග්ලෑන්ස් කියලත් මේවට කියනවා. ඉතින් මේ වගේන් තමයි මේ තෙල් නිෂ්පාදනය කරලා හිස් කබලට එවන්නේ. ඉතින් ඔයා නිතර නිතර ෂැම්පු කරනකොට මේ සීබම් ඔයිල් එක හිස් කබලෙන් ඉවත් වෙලා යනවා. ඉතින් එහෙම වෙනකොට ඔයාගේ හිස් කබලේ තියෙන තෙතමනය නැති වෙලා හිස කෙස් වියලෙනවා. ඒ වගේම හිස් කබලේ තියෙන සම ඉක්මනින්ම වියලිලා හිස්සොරි වගේ තත්ත්වයට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ෂැම්පු භාවිතා කරනකොට දින දෙකකට වරක් පමණක් ෂැම්පු භාවිතා කරන්න. ෂැම්පු හිස කෙස් වලින් 100%ක්ම ඉවත් කර හැරිය යුතුද? ඔව්, අනිවාර්යෙන්ම 100%ක්ම ෂැම්පු හිස කෙස් වලින් ඉවත් කරලා හරින්න ඕනේ. ඇත්තරම අපේ දැන් යුවතියෝ නම් මේ ගැන දැනුවත්. නමුත් මේ ෂැම්පු වර්ග මුලින්ම හඳුන්වා දුන්න කාලේ හැම ගොඩක් දෙනා මේ ෂැම්පු සුවඳට කැමති නිසා ෂැම්පු 100%ක්ම හිසෙන් අයින් කරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන් වොෂ් කරලා අරින්නේ නැහැ, 100%ක්ම ටිකක් හිසේ තියෙන්න දෙනවා. ඉතින් මෙහෙම වුණාම වෙන්නේ ෂැම්පු හිස් කබලේ රැඳීම නිසා අධික ලෙස හිස්සොරි ඇති වෙනවා. ඒ වගේම අධික ලෙස කොණ්ඩේ ගැළවිලා යනවා, හිස කෙස් තුනී වෙනවා. ඒ වගේම හරිම ෆ්‍රිසි හෙයා එකක් තමයි ලැබෙන්නේ. කියන්නේ තමන්ට ඕන විදිහට කෙස් හසුරව ගන්න තමන්ට බැරි වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම 100%ක්ම හොඳින් වොෂ් කරලා මේ ෂැම්පු හරින්න ඕනේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ගොඩක් දෙනා ෂැම්පු එක විනාඩි 15ක් විතර හිසේ තියලා තියෙනවා. මේකත් සුදුසු දෙයක් නෙමෙයි. මේවා ෂැම්පු ආලේප කරාට පස්සේ පුළුවන් තරම් ඉක්මනින් විනාඩියක් විනාඩි 2ක් වගේ කාලයක් ඇතුළත
ඉක්මනින්ම හොඳින් වතුරෙන් සෝදලා මේවා ඉවත් කරන්න ඕනේ. ඉතින් සමහරු ෂැම්පු කොණ්ඩේ කරලා ඉවරලා තමයි ඇඟ සෝදන්න ගන්නේ. ඉතින් ඊට පස්සේ ෂැම්පු එක සෝදන්න පැය කාලයක් විතර යනවා. ඉතින් එහෙම කරන්න එපා. ෂැම්පු එක විනාඩි 2-3කට වඩා හිසේ තියන්න එපා. ඉක්මනින්ම වොෂ් කරලා අරින්න. ෂැම්පු එකක් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද? ප්‍රධාන වශයෙන්ම ඔයා අවධානය යොමු කරන්න ඕනේ ඔයාගේ හෙයා ටයිප් එක මොකක්ද කියලා. ඒ කියන්නේ හිස කෙස්වල වර්ගය මොකක්ද කියන එක දැනගන්න ඕන. ඉතින් ඔයාට තියෙන තෙල් සහිත හිස කෙස් නම් අපි කියනවා ඔයිලි හෙයා එකක් කියලා. එතකොට ඔයාට තියෙන වියලි හිස කෙස් නම් අපි කියනවා ඩ්‍රයි හෙයා එකක් කියලා. තෙල් සහිතත් නැත්තම් වියලිත් නැත්තම් මේ අතරමැදි තත්වයක් නම් තියෙන්නේ සාමාන්‍ය තත්වයක් නම් තියෙන්නේ අපි කියනවා නෝමල් හෙයා කියලා. ඉතින් සමහරුන්ට ඉක්මනින්ම කැඩිලා යන ගොඩක් තුනී හිස කෙස් තියෙනවා, කෙස්සග පැලිලා තියෙනවා, ස්ප්ලිට් එන්ඩ්ස් හැදිලා. ඉතින් ඒ වගේ හිස කෙස්වලට අපි කියනවා ඩැමේජ් හෙයා කියලා. නෝමල් හෙයා එකක් ඔයාට තිබුණත් ඔයා වර්ණ දාලා තියෙනවා නම්, කොණ්ඩෙට කල එකක් දාලා තියෙනවා නම්, බ්ලීච් කරලා තියෙනවා නම්, රිබෝන්ඩින් කරලා තියෙනවා නම්, රිලැක්ස් කරලා තියෙනවා නම්, ෆර්ම් කරලා තියෙනවා නම්, ඔයාගේ කොණ්ඩේ කොහොමත් ඩැමේජ් හෙයා ගණයට තමයි අයත් වෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ කොණ්ඩය මොන වර්ගයටද අයත් වෙන්නේ කියලා දැනගෙන ඒ වර්ගයට අදාළ ෂැම්පු එකක් තෝරගන්න. ඔයාගේ කොණ්ඩේ නෝමල් හෙයා නම් ඔයා ගන්න ඕනේ නෝමල් හෙයා එකක් සඳහා තියෙන ෂැම්පු එකක්. ඒක ෂැම්පු එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයා ඔයිලි හෙයා එකක් නම් තියෙන්නේ ඩ්‍රයි හෙයා එකට දාන ෂැම්පු එකක් අරගෙන හරියන්නේ නැහැ. මොකද ඩ්‍රයි හෙයා සඳහා නිෂ්පාදනය කරලා තියෙන ෂැම්පු එක හදලා තියෙන්නේ කොණ්ඩේ තෙල් ගතිය ඉතුරු වෙන. මොකද වියලි කොණ්ඩේක තෙල් ගතිය නැවත ලබා දෙන්න තමයි ෂැම්පු එක හදලා තියෙන්නේ. ඒ නිසා ඔයාගේ හෙයා ටයිප් එක ඔයා දැනගෙන අනිවාර්යයෙන්ම ඒ හෙයා ටයිප් එකට ගැළපෙන ෂැම්පු එක තෝරා ගන්න ඕනේ. ඒ වගේම මම වීඩියෝ එක මුලදී සඳහන් කරා වගේ අනිත් දේ තමයි ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක ඔයා චෙක් කරන්න ඕනේ. මොනවෑන්ද මේ ෂැම්පු එක හදලා තියෙන්නේ? මොනවද අන්තර්ගත ද්‍රව්‍ය? කොච්චර ප්‍රමාණයකින්ද, ඒ කියන්නේ 100ට කොච්චර ගාණයකින්ද මේ ද්‍රව්‍ය අන්තර්ගත වෙන්නේ කියලා පොඩි සර්ච් එකක් ඔයා කරලා ෂැම්පු එක මිලදී ගන්න. ඉතින් ඔයා යම්කිසි ඉන්ග්‍රීඩියන්ට් එකක් අඳුරන්නේ නැත්නම් ඔයාට පුළුවන් ඒකේ නම Google එකේ සර්ච් කරලා බලන්න ඒ ඉන්ග්‍රීඩියන්ට් එකෙන් කොණ්ඩෙට වෙන බලපෑම කොච්චරක්ද කියලා. ඉතින් ඒ මගින් ඔයාට පුළුවන් අනවශ්‍ය කෙමිකල් හිසට දාගන්නේ නැතුව ඔයාට සුදුසු හොඳ ෂැම්පු එකක් තෝරගන්න. ඒ වගේම ප්‍රධාන වශයෙන් සල්ෆේට් සහ පැරබන් අඩංගු ෂැම්පු එකක් තෝරගන්න එපා. ගොඩක් ෂැම්පු වල දැන් සල්ෆේට් ෆ්‍රී, ඒ වගේම පැරබන් ෆ්‍රී කියන එක සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ෂැම්පු එකක් තෝරගත්තොත් ඔයාගේ හිස කෙස් වලට ඒ ෂැම්පු එකෙන් වෙන බලපෑම අවම කරගන්න පුළුවන්. අනිත් දේ තමයි pH අගය. pH අගය කියලා කියන්නේ potential hydrogen කියන අගය. ඉතින් මේක ඇත්තටම ද්‍රාවණයක දිය වෙලා තියෙන hydrogen ප්‍රමාණය තමයි මේකෙන් මනින්නේ. ලොකුවට හිතන්න එපා. ඔයා දැනගන්න ඔයාගේ හිස කෙස් වලටත් pH අගයක් තියෙනවා. ඒක තමයි 5.5ත් 6ත් අතර pH අගයක් තමයි ඔයාගේ හිස කෙස් වලට තියෙන්නේ. ඉතින් මේ හිස කෙස් වලට යොදන ෂැම්පු එක මේ pH අගයට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ 5.5ත් 6ත් අතර pH අගයකින් යුතු ෂැම්පු එකක් තමයි ඔයා හිසට යොදන්න ඕන. බැරි වෙලාවත් ඔයා ගොඩක් භාෂ්මික, ඒ කියන්නේ pH අගය 7-8 වගේ වෙච්ච ෂැම්පු එකක් යොදනවා නම් ඒකෙන් ඔයාගේ කොණ්ඩෙට ලොකු ඩැමේජ් එකක් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම pH අගය බලලා 5.5ත් 6ත් අතර pH අගයකින් යුතු ෂැම්පු එකක් ගන්න ඔයා උනන්දු වෙන්න ඕනේ. ලංකාවේ ගොඩක් දුරට මේ pH බැලන්ස්ඩ් ෂැම්පු අඩුයි. ඉතින් ඒ නිසා ඔයා නිෂ්පාදනයක් මිලදී ගන්න කලින් හොඳට බලන්න මේ ෂැම්පු එකේ pH අගය කීයක්ද කියලා සඳහන් කරලා තියෙනවද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මේක උනන්දුවෙන් බලලා 5.5ත් 6ත් අතර pH අගයක් තියෙන ෂැම්පු එකක් මිලදී ගන්න උත්සාහ කරන්න. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනවා ෂැම්පු එකක් තෝරගන්නකොට විලඳ මහතාගේ සහය ලබා ගන්න නැතුව පුළුවන් නම් මම මේ කිව්ව කරුණු අනුව ඔයාට තනියම හොයාගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. මොකද ගොඩක් විලඳ මහත්තුරු සමහර බ්‍රෑන්ඩ්ස් ප්‍රොමෝට් කරනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන් ඒ බ්‍රෑන්ඩ්ස් වල ඒවා හොඳයි කියලා ඔයාට දෙනවා. ඉතින් ඒ නිසා ඔයා එහෙම කවුරුත් නිර්දේශ කරන දෙයක් නෙවෙයි. ඔයාට ගැළපෙන ෂැම්පු එක ඔයා මේ කරුණු ඔස්සේ තෝරලා ඔයාට මිලදී ගන්න පුළුවන්. ෂැම්පු සම්බන්ධයෙන් තව බොහෝමයක් තොරතුරු මට කතා කරන්න තිබුණත් මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම හිතුවා දෙවන කොටසකින්
ඒ පිළිබඳ කතා කරන්න මේ ෂැම්පු සම්බන්ධව දෙවන වීඩියෝ එකක් අරගෙන එන්නම් කියලා. ඉතින් අද කතා කරපු යම් කිසි දෙයක් ඔබට වැටහුනේ නැත්නම් ඒ පිළිබඳව දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් අපේ Facebook page එකට ගිහිල්ලා මැසේජ් එකක් විදියට අපට එවන්නත් පුළුවන්. ලින්ක් එක තියෙනවා සුපුරුදු පරිදි description box එකේ. ඒ වගේම අපේ channel එකේ මේ දක්වා කරලා තියෙන හිසකෙස් සම්බන්ධ සියලුම videos ටික මම මේ සමග description box එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් නරඹන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් පුළුවන් නරඹන්න ගිහිල්ලා. ඉතින් ඔයාගේ හිසකෙස් නිරෝගීව පවත්වා ගැනීමට හොඳ ෂැම්පු එකක් තෝරගන්නේ කොහොමද? ඒ වගේම ෂැම්පු කියන්නේ මොනවද? ෂැම්පු කරන්න ඕන වාර ගාන කොච්චරක්ද කියලා ගොඩක් තොරතුරු මං හිතන්නේ ඔයාලට විද්‍යාත්මක කරුණුත් ඇසුරෙන් මම කියලා දුන්නා. ඉතින් අද ඔයාලට ෂැම්පු සම්බන්ධව යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලා යම්කිසි දෙයක් මේ වීඩියෝ එක හරහා ලබා ගත්තා නම් ඒක තමයි මගේ එකම සතුට. අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මේ දැනුම තව යාළුවෙක් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක තවමත් ඔයාලා subscribe කරලා නැතිනම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් තවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්න සූදානම් වෙන්නේ. ඔයාලා හැමෝටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.